සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඒක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අදත් සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. අද අපි මෙනෙහි කරන්නට යන ශුද්ධ ලිවිලි පදය ගීතාවලි 25:20. මාගේ ආත්මය ආරක්ෂා කොට මා මිදුව මැනු. ඔබ කෙරෙහි විශ්වාස කරන බැවින් මම ලැජ්ජා නොවෙම්මා. කුඩා කාලේ ඇස් බැඳුම් ක්‍රීඩාව, ඒ කියන්නේ එක්කෙනෙකුගේ ඇස් බැඳලා හංගලා තියෙන දෙයක් හරි හැංගිලා ඉන්න කෙනෙක් හරි හොයන ක්‍රීඩාව කරලා තියෙන අය දන්නවා අපි යන්නේ කොහෙද කියලා. අපිට නොපෙනෙන අවස්ථාවකදී අපිට වෙන අය මඟ පෙන්වන විටදී ඇති වෙන හැඟීම ගැන අපේ ඇස් බැඳලා තියෙන තත්ත්වයක් යටදී අපිට බල කරුණු ලබනවා අපිට මඟ පෙන්වන්නවන මත සම්පූර්ණයෙන්ම විශ්වාසය තැබීමට. ඔහු කිව්වොත් දකුණට හැරලා පියවර තුනක් යන්න කියලා අපි දකුණට හැරලා හරියටම පියවර තුනක් යනවා. අවසානයේදී අපි ඉතා සාවධානව මඟ පෙන්වන්නාගේ සියලු උපදෙස්වලට අහුම්කම් දුන්නොත් සහ ඒවා හරියටම ක්‍රියාත්මක කළොත් අපිට ඉක්මනින් සහ පහසුවෙන් යා යුතු තැනට ළඟා වෙන්න පුළුවන් වෙනවා. නමුත් අපි හිතමු අපි මඟ පෙන්වන්න ගණන් නොගෙන ඉන්න තීරණය කළයි කියලා. ඔහු දකුණට හැරෙන්න කියනකොට අපි වමට හැරෙනවා. ඒකෙන් වෙන්නේ ඉතාම ඉක්මනින් මොකක් හරි හැප්පෙන එකයි. මන්ද අපිට කිසි දෙයක් පෙනෙන්නේ නැති වුණත් අපිට පාර හොඳට පේනා වගේ අපි ඇවිදගෙන යන නිසා. අපෙන් කවුරු හරි අපේ වාතාවරණය තුළ අන්ධවිසින්න ආකාරයක් හැංගිලා තියෙනවද කියලා බලමු. අපේ ජීවිතයේ සිද්ධෙන්නේ මොනවද කියලා තේරුම් ගන්න අපි උත්සාහ කරමින් ඉන්නවද? මාස කිහිපයකට කලින් නැත්නම් ඊයේත් අපි හිතුවා අපි යන්නේ කොහෙද කියලා අපි දන්නවා කියලා. හදිසියෙම හිතම නැති දෙයක් වුණා. රෝගයක්, අනතුරක්, මරණයක්, රැකියා අහිමිවීමක්, මිත්‍රත්වයක් පළුදවීමක් ආදී දෙයක්. ඇති වෙලා තියෙන තත්ත්වයට අප විසින්ව සිඳුම් සේමට යාම තුළ අපගේ ඇස්වලට හොඳම ලෙස පෙනෙන මාර්ගය තෝරා ගැනීමෙන් සිදුවිය හැකි කුමක්ද? දෙවියන් වහන්සේ සමග තියෙන සමීප සහභාගීකමෙන් අපව ඈතට රැගෙන යා හැකි වීමයි. ඒ වගේම අපි උන්වහන්සේගේ මඟ පෙන්වීම තුළ සිටින විට අපට ලැබෙන උන්වහන්සේගේ ආශිර්වාද සැඟවියන්ට පුළුවන්. අපට හොඳම මාර්ගය පෙන්වා දෙන පිණිස අපි දෙවියන් වහන්සේ වෙත විශ්වාසය තබමු. අපි ආඥා කරමු ප්‍රේමණීය දෙවියන් වහන්සේ. අපේ ජීවිතවල නොහිතපු දෙයක් සිද්ධ වූ විට ඔබ වහන්සේ කෙරෙහි විශ්වාසය තැබීමට අපට උපකාර කළ මැනව. ඔබ වහන්සේගේ කැමැත්ත නැමැති මාර්ගය සැඟවීමට අපේ ජීවිතයේ පරීක්ෂාවට ඉඩ නොදුන මැනව. ආමෙන්.